අබුද්දස්ස කාලයේ ආගමත් එපා වෙන වැඩ ගයන් ගාල්ලගේ ගෙනන වාර්තාව දේශය පුවොත් පට මේ දස්වල එක බෝධිසත්වයෝ එකකාරයෙන් අර්රහත් තනතුරු දරණ උදවිය වගේ විධ කටිය ඉදිරිපත්ව වෙනවා ඕුට විාල ප්‍රචායෙන් ලබෙනවා ගෑන් මේ වාර්තාවෙන් කියනවා. ැවින් ෞද්ධයන් මේ තැනට ඇද දැමුවේ ඇැම් දැමේද ඇතැම් භික්ෂූන් වහන්සේලා. ධर्මදර වි දර භික්ෂූන් වහන්සේ जीවත් සිට යග යුගවලට පසුව මේ शाසනය රජකලले ජනප්‍රිය ස්වාමීන් වහසේලා බව කිව යතුය. අසපු ආරම හදාගත් ස්වාवाමීන් වහන්සේලා කටමැත දොඩෝමින්, ධර්මය වෙනුවට වෙනත් वाල්පල් ොරුවන්නට ගත් අතර, ය ධර්මය යයි ොහෝ දෙනා සිතුූහ එක ස්वाමීන් වහන්සේලා වෙත ලංවීමට හැකි වූයේ දනමත් හ බලවත් පුද්ගලයන්ට පමණි කියල තමයි. මේ පහුගේ සති देखේ में වාර්ता වෙනම. ලෝක තිේශව බධ සත්වය කියන පුද්ගලයා සම්බන්ධය එඒය පදනම් කර ගනිමින් මේ වෙලාතින විනාසේගෙන ලියන ගයන් ගාලගේ සීපත් කල දෙන්න. ඉති නැත්ත භික්ෂන්හන්සේලත් ජනප්‍රිය භික්ෂන් වහන්සේලාලත් ලංවන්න පුුවන් ල පහලමටමයින්න ජනතාවටම ජනවත්තයි කියන ඇති හැකි ජනතාවට පමයි. ති නොන්ගේ අසපෝල ොුගේතු දාලහෙම න්හන්සේලාගේ හල කිය ලක් ලේසිෙන් පුදගලන්ට අිදක මේ පුද්ගලත් ම පොට දල ැල යටට ලති ැලීම ිම ක නේ ති ඒවාගේ කත. තමයි මේ දශේ පුවත්තේ මේ වාර්තාවෙන් සඳහන් කළ තියනෙ. ඉතින් බුද්ධ කාේ තවත් මෙන්න හෙම වැඩත්වෙනයි කියලා පොලිටිකල් කොළම් එකෙන් ලංකා අදීපේ අපි තෝරාගන්න මේ වාර්තාව. ර්තාව කියන්නේ මටගිහින් වැඩපට ගන්න ජනපති කියන සිරස්ලය කියන්නේ පසුගේ සතිය දේශපාල් ලෝකේ පා දූපගෙනන තීරය මංමතරින් තෝරගන්නවා අ මැති අමතුරුන්ගේ මහර වරායේ නිරීක්ෂණ, අධ්‍යාපන චාරිකාල් සම්බන්ධයෙන් මේ ගොසිිප්පක ලියන රාජදතිය කරන අආවරනය දම් ප්‍රමලලා යසේකර සහ තිසකුටාරයීම. මේෙන මද සකච සංධනය කරලකිවන ප්‍රේම ජයසකකිව මේ නිීක්ෂණ චාරිකාවක් කරය කරපු ඒල්ලක තිසකුට්ටිය ර්චිකිව මේක අධ්‍යාපන චරිකාක් කිය කොහොමොත් රජතුතය ලංකාාදි ප මහම ොරතු ටික් ේලු මත වට ප ර ර ං දප කියන්නේ වගකියුතු ජනමාද්‍ය ආතනයක් නියෝජනය කරන පොත් පතක් එම මංහිතන්න තිෙකුට්ටිය රච් ට ත්්‍රරද කියලා මේ කරන අනාවරනයට අනු මෙහම කියවා. එසේ ෝ එදින ාත්‍රීයේ මන්ත්‍රීවරුන්ගේ සංචාරයේ සිද වයේ වරායේ යාාත්‍රාවකිනි. රාත්‍රී කෑමබීමද සූදානම් කරතිබූ අතර, පොඩි පහේ සාධයක්ද පැවැත්වනි. සහ මන්ත්‍රීවරුන් සිින්දු කිය අත්‍ර, සමහ මන්ත්‍රීවරු ඊ රංගනේන්ද දායක වූහ හිට ජාතිිපති හින්දරාජක් මහින්දරද අලුදගමගේ තිසකුට් රච්ච ජ ති ලක සනත් ති ශන්තඇතුළු මැති අඇමතිවරුද ඊට සාභාගී වූහ. දා දගම ලක ති කුට್ ච්ච තුල හිපනක ීතෙන් රවත් කලාතර, තුන් හතර දෙනකුගේ සංගීත කඩායමකින්ද, ඊට සංගීතය සැපයිනි. ේදනටයුතු කළේ තිස්සක කට් රච්ච මන්ත්‍රීවරයාය. මෙවැනි විනෝධ ජනක නිීක්ෂණ ාරිකාාවක් ඉදිරියේදී සංවිධාන යතුයි මේ මනට ංචාරය එට එක් නොව විපක්ෂ පක්ෂ විපක්ෂ මන්ත්‍රීලා කියති කියල තමයි මේ වරය පාටිය ගැන කියන්නේ ය තිස්ස කට් ආරක්්ි ගෙන. අධ්‍යාපන සංචාය එ ම ්‍රම යසේ කරලා කියන නිරක්ෂණ චාරිකා සිද්ධවෙ ලා ය අ යා ර තිසක කට රච තමයි නවස් කර ති යි කියන්න. පිියන අතවත් ර්තාකට සේකර ගැන කියන්නේ හලස් අටවැනි අනුස්මරණය නිමිත්තෙන් සේකරගේ මහගම ස අපෙන් නික්ම ගිල්ලා සේකර අමුද කිය හන ේදස අමු කල්චික ගැන බහෝවෙලාවට කතාාව වෙනවා අමමුහන් දේවල් කියනක හොඳද නරකද කියලා නමුත් නිර්මාණශීී නිර්මාණශීලීව අමුයෙන් කියන්න පුළුවන්ද කිය කාරනය තමයි ප්‍රශ්න කත වෙන්නන්නේ හැබැයි සිහිපත් කලලා තියෙන්නේ ප්‍රබුද්ධ වලයහෙම. සේකර කොයි තරං අමුවෙන් කතා කල්ලා තියෙනවද අපේ රස්යාදු ගහන්නේ දෙදස් විසිහතර වසරයේ දී. දෙදහන් ව විසිහතරකට පසු. පෙර ඔහු මෙලව අප සමගින් රස්්‍යයාදු ගසේ ඒ අමුුවෙන් ගහපු රස්්‍යයාදුව ගැ තමයි මෙයා කාරයට සේකර අමුද කිය හලතියන හර්ෂණන ජයතලක සම්පාධනය කරන වාර්තාාව අපි ඒත් එකම යනවා ඉක්මනින්ම අවරුණ අතිරයකය අරුණ පුවත් පතේ අවුරුදුසීයක් පිරුණත් තවමත් අතින් අත යන ගැහැනිිය. වද මේ අතින් අතයන ගැහැයක් අවුර්ද ගැනයක් අවුරදු සීයක්තිස්සේ. මෙවර අලුත් අවුද් එළබෙනමට සිංහල සාහිත්‍ය ක්ෂේෂ්‍රය අප කාටත් ආදරයෙන් සමරිය හැකි ගැහැයක් අවුරුදු සිය සම්පූර්ණ කලාය මාටින් වික්‍රම ඒ මාර්ටින් වික්‍රමසිංහගේ ගැහැියයක් කෙටිතා සංග්‍රහයයි එද සම්සේ විසි අතවර්ශයේදී මුලින් පලවමය දැන් විසිවවරක් පමණ මුද්‍රණය වී තිබේ ක් බුද්‍රණවාරයකදී පිටපත් කීදාහක් මුද්‍රණේී ද අපි දන්නේ නැත. වික්‍රම සිංහගේ ඇැම් පොත් එක්වරකට විශල සං වශයෙන් මුද්‍රණය බව වන බව අපසා ඇත එහි එ එන කතා එහි එන කතා වික්‍රම සිංහගේ එකතු කල. කතා සංග්‍රහවලද පලවිය ඉතින් ලේසි පපස වැඩක්නමේ අුදු සීයක් තිස්ේ නැවත නැවත පොතක් මුද්‍රණය කනයි කියන එක ඇත්තරම විශේෂයෙන්ම මේ පොත්පත් නොකියවන අඩුවෙන් කියවන යුගේක .